ශ්‍ර ධර්මය කියන්නේ මෙන්න මේකයි. මොකදද. ශ්‍රමණතමි ආක්‍රෝෂ කරන්නහුට පෙරලා ආක්‍රෝෂ නොකරයි. තමන්ට කවුහරි බැනගෙනේ නොවනම් එකන අමගද කරන්න ො. ශ්‍රමණයා කරන්න වොන් මකක්ද ඒකෙනට පවු බනින්න හොදට. එක තමයි ශ්‍රමණයාගේ ධර්මය. කරෝධ කරන්නහුට පෙරලා ක්‍රෝධ නොකරයි දබර කරන්න හොට පෙරලා දබර නොකරයි. තරන්ඩුවටාවත් රන්ඩුවට යන්නේ නෑ. බ්‍රාහ්මණ දම්මිකේනෙ මේ තමයි ශ්‍රමණ ධර්මය කියලා කියන්න. නොද රන්ඩුවට එන අයත් එක්ක රන්ඩුවට යන්නේ . බනින අයට බනින්නේ ෑ හොඳ බලන්න ඔන්න අපි රන්්ඩුවට යනවන නේ. රන්්ඩුවට නකට හිතන ඔන්න කවර වන්න අපත් එකක රන්්ුවෙන් එ. අපි මොකොත් වචනයක්වත් කියන්නේ නැතුව හරි අප අපේ තරහ පෙන්න්න නැතු අපි රන්ඩුවට යන්නන්නේ ැව හිටියොත්මකද වෙන්නේ ඒ මනුසට වැඩ වෙලාර බනින්න පුොළුවන්ද බෑ නේද? එකති අපි නිිගාන්න බෑන අත් දෙක මෝඩනි නේද. එතකොට අපි ඒ මනුස්සයාගේ ඒ කෙනාගේ තරහට වෛරයට පිදදුර දැම්මන්නේ නැත්ත. ඒේ ඇවිලෙන ගන්නට අපි පිදුරු දැම්න්නේ නැතන්ඒ ඉගන්න මොකදෙන්නේ එගිෙන නිවිලය නවා. නේද. එහෙනම් මේ රන්්ඩු සරුවල් විසඳන්න තියෙන හෝදම ක්‍රමේ මොකක්ද හඩුවෙන එකද නෑ බැනගන්න ගත නෑ මොකුත් කියන්නේ නැති. මොකුත් කියන්නේ නැතිකම කියලා කියන්නේ බයින් ගන්නවා කියන එක නෙමේ? බය වෙන්න කියනවා කියන එක නෙමේ ඔබ මෙන්න මේදේ පුරදු කරගන් කවරුහරි ඔබට බයිනකොට මේක ඉතාමත් වැදග ජීවිතයට පුරුදු කරගන්න ඔන්න හිතන්න ඔබ වැඩකරන තැනවේවා ෙදර හො ක කුරුහරි ඕන රහරගෙන බැනගෙන න හරි බැනගෙන එනකොට අපි තරහාව පෙන්වුවත් හරි අපි තර අප අපේ තරහ ලියට දැම්මොත් මොකද වෙන්නේ ඒක දිගටම යහනවා කවරු හරි බින වෙලාවට කවදාවත් තරහ මූන පෙන්න්නන්ද එ පලවෙෙන. හරි දෙවන දුක හිතුන මූන පෙන්නන්ට එපා තේන අපි ඕන කවර බැන්න හවා අපිට දුක හිතුන වගේ අපි මූුණ වෙනස් කර ගතර පස මොද වෙන්නේ. ඒයාට ඕන දී වෙනවා ඇයි ඒකෙන අපිට බනින්න එන්නේ මොකක් හිතාගෙනද ? අපිට රිද්දන්න හිතාගෙන අපිඔ රිදන්න හිතාගෙන මයින්නේ අපිඒ පෙන්නුවොත් දිගට බැනගෙන ජනවා. රිදිච්ච මූන තන් දුක හිතිච්ච මූුණ පෙන්නන්න එපා. හරි හොඳම දේ තමයි හරි හිනා වෙලා අහගෙන ඉන්න වචනයක් වත් කියන්න එපා හිනාවෙලා ආගෙනඉන්න හොඳර බලන්න වැඩි වෙලා බනින්න බෑ තෙනත් වැඩි වෙලා රඩුවට යන්නේ එන්නෙ නහෑ හමරොත් ඔය ඇතිවන ප්‍රශ්න කීයක් විසඳන්න පුළුවන්ද පිට නේද එහනම් මේ ලෝකේ කීදනෙ කද ජීවත් වෙනවාද නේ ඔය ප්‍රශ්නවලින් තමගේ ජීවිතය පවවා නැතිකර ගජත්තු මිනිස කොච්චර ඇද නේ එහම් තමන්ගේ තරහා කියන ද හොඳර මතක තියාගෙන කවදාවත් එලියට පෙන්න්නන්නේ ප තරහා එලියට පෙන්න්නන්නේම? ළට නිතරම තරාගන්නේෙම මානසිකව ශක්තිමත්තායි නෙමේ. තෙත් ම. ඉවසන්න පුළුවන්ක මෙත් සිතින් ඉන්න පුළුවන්කම තියෙන්නේ මානසිකෝ හොඳ ශක්තිමත්තායට. ඉවසන්න පුළුවන්කම තියෙන්. අනිත්තායට එක බෑ. ඔන්න ඔය ශ්‍රමණ ධර්මේ ඕක ස්වාමීන් වහසසිලාට විතරක් අදාළ දෙයක් නෙමේ. අපි හැමෝට මආදාල දෙයක්. තෙත් නද. එනිසා පින්වතුනි ජීවිතය ඔය වගේ ප්‍රශ්නවලදී අපි බුදුරජාන්ස දේශනාකරපපු විදට මහුණ දෙන්නවා. නිතරම මතක තියාගන්න. හැම්වෙලාම හිතන්න කවුරු තරහ ගත්තාත් කවුරු මට මොනවා කිව්වත්. කවුරු මාත්‍යක රඩුවටවත් මම ඒ දේවල් වලට එකතු වෙන්න යන්නේ නෑ කියලා. එතකොට ඔබේ ජීවිතය ඇතිවනො ප්‍රශ්න ගැටලු පීඩාවන් ගොඩාක් මඟහැරගන්න අවස්ථාව ලැබේ.